විද්මින් මහලා තියෙන හින්දම තමයි මේ නුවරට මන්දාරම් නුවර කියලා නම හැදලා තියෙන්නේ. ආයුබෝවන් සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා ට්‍රැවල් ටු දේශ YouTube channel එකත් එක්ක ඉතිරලා ඉන්න ඔයාලා හැමෝටම. මේ කොහමද ඔයාලට හැමෝම සතුටින් සනීපෙන් ඇති කියලා හිතනවා. ඔන්නිට පුරුදු විදිහට මේ සතියත් මම ආවා ට්‍රැවල් ටු දේශ YouTube channel එකෙන් ලස්සන වීඩියෝ එකක් අරගෙන ඔයාලට. අද ඉන්නේ ලංකාවේ තියෙන සුන්දරම ගම්මානයක. මීදුමින් පිරිච්ච වැඩි වේලාවක් දවසේ වැඩි වේලාවක් ඇයි ගානක්ම දවල් රුවිත් ඇයි ගානක්ම මීදුමින් මෙහෙලා තියෙන ලස්සන මන්දාරමින් පිරුණු නුවරක තමයි අද ඉන්නේ. ඊට කලින් කියන්න ඕනේ ට්‍රැවල් ටු දේශ YouTube channel එකට ලයික් කරපු කමෙන්ට් කරපු ෂෙයා කරපු වගේම subscribe කරපු ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි. තම ට්‍රැවල් ටු දේශ YouTube channel එකත් එක්ක ඉතිරලා නැත්නම් එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න වගේම subscribe කරන්න තමතක කරන්න එපා. කිව්ව වගේම මන්දාරමින් පිරුණු මන්දාරම් නුවර තමයි මේ ඉන්නේ. මන්දාරම් නුවර තියෙන අති සුන්දර දියල්ලක් බලන්න. ඉතින් ඒ දිය ධාරාවෙන් වැටෙන වතුර තමයි මෙන්න මේ විදිහට මේ පහළට ගලාගෙන යන්නේ. දවසේ වැඩි වෙලාවක් මන්දාරමේ නැත්තම් අඳුරෙන් නැත්තම් මීදුමින් මහල තියෙන හින්දම තමයි මේ නුවරට මන්දාරම් නුවර කියලා නම හැදලා තියෙන්නේ. ඉතින් අපි ඉන්නේ නුවරලියද ශ්‍රීකේ පිටුරු තලාගෙන කඳ පාමුල. ඉතින් මේ සුන්දර ගම්මානේ ඉඳලා අපි යනවා කිව්ව දියල්ලක් බලන්න. යන්නේ අපි කොළපත නැල්ල බලන්න. කොළපත නැල්ලට යන්න තියෙන පුංචි අඩිපාරක් තියෙයි. ඉතින් මන්දාරම් නුවරට ඇවිල්ලා කිලෝමීටර් 3ක් විතර ඉන්න ඕනි. මේ කොළපත නැල්ල බලන්න යන්නේ. ඉතින් පිදුරු තලාගල වන රක්ෂිතයට අයත් වෙන දියලි අතරින් විශාලතම දියලක් තමයි මේ කොළපත නැල්ල කියලා කියන්නේ. උස හරියටම නිශ්චිතව ගණනය කළා නැහැ. මීටර් 35ක් විතර උසයි කියලා තමයි සඳහන් වෙන්නේ. කොහොමද අති සුන්දර දියල්ල, ලස්සන දියල්ල පුංචි අඩිපාරක් දිගේ තමයි යන්න තියෙන්නේ. අපි යමු නම් ඉස්සරහට බලන්න දියල්ල ලස්සන කොහොමද කියලා. මන්දාරමෙන් විතරක් නෙමෙයි දියලි රාශියකින් පිටලා තමයි මේ මන්දාරම් නුවර තියෙන්නේ. ඉතින් කබරගල ඇල්ලටත් යන්න පුළුවන් ඔයාලට කොළපතන ඇල්ල බලන්න ආපුවම. ඉතින් මේ කොළපතන ඇල්ලෙන් තමයි මේ මන්දාරම් නුවර ජීවත් වෙන මිනිසුන් ගොවිතැන් ඒ වගේම පානීය සහ නෑමට එහෙම ගන්න ඒ සියලු අවශ්‍යතාවයන් සඳහා ගන්න ජලය රැගෙන යන්නේ මෙන්න මේ කොළපතන දියල් ඔස්සේ තමයි. ඉතින් ලස්සන සුන්දර ගම්මානයක් එන්න කියලා ආරාධනා කරන ඒ වගේම තමයි මම නුවරෙලිය ඉඳලා ආවේ. නුවරෙලිය හයිපොරස් පාරේ ඇවිල්ලා මතුරට දේවතු යාය මැදින් තමයි අපි මන්දාරම් නුවරට ආවේ. ඉතින් මේ පුංචි අඩිපාර දිගේ තව යන්න තියෙනවා. ටිකක් පුංචි ටිකට් එකක් අරගෙන ටිකක් විතර යන්න තියෙනවා. කොහොම වුණත් කිලෝමීටරක් විතර අපිට පයින් යන්න තියෙනවා. කොළපතන ඇල්ල ළඟට යන්න. හරි දැන් ඔයාලට ඇදින් පේනවා ඇති කොළපතන ඇල්ල බලන්න කටේ යනවා. කොහොම වුණත් මේ ගමන යන අතරවාරේදී ඔයාලගේ ගිමන් නිවා ගන්න මේ වගේ පුංචි පුංචි බම්බු තැන් තැන් වල නත් හදලා තියෙනවා. ඉතින් අපිට පුළුවන් අතර වෙලා ටික මහන්සි වෙලා යන්න. මේ සුන්දර මන්දාරම් නුවර මම කියවන පිදුරු තලාගල කඳ පාමුල තමයි පිහිටලා තියෙන්නේ. ඉතින් මේ මන්දාරම් නුවර වටේටම තියෙන කඳු කඳු වලල්ලකින් වට වෙලා තමයි මේ සුන්දරම සුන්දර ගම්මානය පිහිටලා තියෙන්නේ. ඒක නිසාම තමයි මීදුමින් දවසේ වැඩි වෙලාවක් මීදුමින් මෙහෙලා තියෙන්නේ. කාට පේනවා ඉතින් මේ පැත්තේ මේ කඳු බෑවුම් වල මිනිස්සු වගා කරනවා. ඉතින් මේ සියලුම වගාවන් සඳහා ජලය වුන් සපයා ගන්නෙ මේ කොළපතන ඇල්ලෙන්.
එතකොට පේනවා සුන්දර කොළ පත නැල්ල. මුදුමට්ටමේ ඉන මීට 2250ක් පමණ උසින් පිටලා තියෙන මන්දාරම් නුවර තියෙන කොළපත නැල්ල තමයි මාල්ට පිටිපස්සෙන් පේන්නේ. ඉතින් පිදුරු තලාගෙන රක්ෂිතයට අයත් වෙන සුන්දර දියල්ලක්, විශාලතම දියල්ලක් තමයි මේ කොළපතන දියල්ල කියන්නේ. මම කිව්වා වගේම උසගෙන සඳහනක් එන්නේ නැහැ. නමුත් පිට 35ක් පමණ උසයි කියලා විශ්වාස කරනවා. ඉතින් මේ කොළපතන දියල්ල සුන්දරත්වය බලන්න තමයි අද අපි මේ ලස්සන මන්දාරම් නුවරට ආවේ. මන්දාරම් නුවර කොළපතන ඇල්ලට අපු මේකම නිමා කළා. අද වීඩියෝ එකෙන් සමුගන්න යන තමයි මේ සූදානම් වෙන්නේ. මේ ට්‍රැවල් සුදේශ් YouTube channel එකට like කරපු, comment කරපු, share කරපු වගේම subscribe කරපු ඔයාල හැමෝටම ගොඩක් ස්තුතියි. තවමත් ට්‍රැවල් සුදේශ් YouTube channel එකට subscribe කරලා නැත්නම් ඒක දෙන්න කියලා ආරාධනා කරනවා. like කරන්න, comment කරන්න, share කරන්න වගේම subscribe කරන්න තමත කරන්න එපා. අදට කිව්වෙ නැත්නම් ආයෙත් මේ සතියේ තලතේ දෙවිතුන් හම්බ වෙන. සුභ දවසක් හැමෝටම. ආයුබෝවන්.